දැන්ට සති දෙකක් ප්‍රමාද වෙලා තිනවා දැන්ට මේ වෙනකොට අපි කඩිනමින් මේ පිළිබඳව විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ආචාර සංගමයත් එක්ක සාකච්ඡාවට දෙකක් පැවැත්තුවා ඒ වගේම ඒක ඒ අයගේ ඉල්ලීම් කීපයක් තිබුණා ඒක ප්‍රධාන වශයෙන් තිබූ මේ බදු පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශයට පුළුවන් ඒ සම්බන්ධයෙන් යම් උනන්දු කිරීමක් කරවන්න භාණ්ඩාගාරය අපි ඒ කටයුත්තත් කළා හැබැයි ඊට අමතරව අනිකුත් ඉල්ලීම් සියල්ලම වගේ අපි ඉටු කරන්න කටයුතු කළා තිනවා ඒ වගේම උත්තරපත්‍ර පරීක්ෂා කිරීමේදී ඒ මහාචාර්යුන්ට ආචාර්යුන්ට ගෙවන මුදල් ප්‍රමාණය දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි කිරීමටත් කටයුතු කළා ඒ පිළිබඳව අමාත්‍ය මණ්ඩල අනුමැතියත් අරගෙන ඒ සියලු දෙනාට දැනුම් දීමට කටයුතු කළා තිනවා ඒ වගේම ගුරුවරු 19000ක් අතර මේ කටයුත්තිය දෙනවා ඒ ඇගෙත් පසුගිය වර්ෂයට වඩා සංයුක්ත දීමනාව දෙගුණයකට වැඩි ප්‍රමාණයක වැඩි කිරීම සඳහා අවශ්‍ය පියවර අරන් තිනවා අපි තවදුරටත් උත්සාහ කරනවා මොකද සීලම ප්‍රධාන උත්ති සමිතක සාකච්ඡාවක් ගිය සතියේත් පැවැත්තුවා තවත් විකල්ප ක්‍රම මාර්ගයෙන් ඒ දීමනාවත යම් ප්‍රමාණයකින් තවත් වැඩි කරන්න පුළන්ද කියන කාරණය මේ වෙලාවේ කටයුතු කරන් යනවා හැබැයි ඉතින් සාමාන්‍යයෙන් මම විශ්වාස කරනවා විශ්වවිද්‍යාල ආචාර ප්‍රජාවත් අපේ ගුරු සංගම්වල නායකිනුත් මේ කටයුත්ත තමන්ගේම කටයුත්තක් හැට සැලකලා මේ දරුවන් වෙනුවෙන් උත්තරපත්‍ර පරීක්ෂාව කඩිනමින් ආරම්භ කරයි කියලා. ඔද උසස් පෙළ විභාගයේ උත්තරපත්‍ර සමීක්ෂණය ප්‍රමාද වෙන තරමටම ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වෙනවා. ඒ කාල ප්‍රමාණයෙන් සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීමත් එහාට යන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ දැන්ට මේ මාසයේ පවත්වන්න උදාහරණ දෙනවනේ. ඒ කියන්නේ ඒ කාලේ යම් කිසි දේ වෙනස් වෙන්න ඉඩ තියෙනවද? වෙනස් වෙන්න පුළුවන් උත්තරපත්‍ර සමීක්ෂණය කල් ගියොත්. ඒ කියන්නේ මොන වගේ කාලයක්ද? ඒ කියන්නේ සති කාලකින් කවුද? ඔනේ ඒක කියන්න බෑ. ඒක ප්‍රමාද වෙන ප්‍රමාණයත් එක්ක තමයි තීන්දුව වෙන්නේ. මොකද විභාග දෙකක් අතර කාල පරාසය මාස 3ක්වත් අවශ්‍ය වෙනවා. විභාග දෙපාර්තමේන්තුව ඊළඟ විභාගයේ පවත්වන්න. මේනෝට ඒ ගැන රුතුමාල සාකච්ඡා. ඒ ගැන අවධානය යොමු කළා අපි බලන හැකිතාක් දුරට මේ යොදාගත් දිනවලදීම තියන්න පුළුවන් ද කියන කාරණය. තේරුම් ගන්න ඕනේ කොවිඩ් 19 නිසා 2020-21 අප රටේ දරුවන්ට 50ක් 40ක් විතර පාසල් කාලේ අහිමි වුණා. ඒවා අපි ආවරණය කර ගැනීම තමයි අපි විභාග කුලන්තරන් ඉදිරියට ගෙනල්ලා විෂය නිර්දේශ කුලන්තරන් ආවරණය කළා මේක යථා තත්ත්වයට පත් කරන්න කටයුතු කරන්නේ. එතකොට මේ රටේ දරුවෝ ලක්ෂ 40ක් කියන්නේ දෙමව්පියෝ ලක්ෂ 75ක් 80ක් ඉන්නවා. එතකොට දැන් මේ අයිතිවාසිකම් කඩ වෙන්නේ දරුවන්ගේ. ඉතින් ඒ වෙනුවෙන් කවුරුත් කතා කරන්නේ නැහැ. නේවරුවෙන් කතා කරන්නලා තින්නේ අපිට. ඉතින් මම කියන්නේ එකයි මේ මානව හිමිකම් ගැන කතා කරන සියලු දෙනා මම හිතන්නේ ඔක්කොට වඩා අවධානය යොමු කරන්න ඕනේ මේ දරුවන්ගේ අධ්‍යාපනයේ ලක්ෂ 40ක් අනාගත පරම්පරාව. ලෝකේ කිසිම රටක මේ විදිහට වෙලා නැහැ. මොකද මම ජාත්‍යන්තර සමුළුවට සම්බන්ධ වෙලා තිනු. කොවිඩ් 19 බලපෑම නිසා අහිමි වෙච්ච කාලය බොහෝ රටවල් වල සවස් වරුවේ හවස 3:00 වෙනකන් උගන්නලා ඒගොල්ලෝ යාවත් කාලින් කරලා තිනු. නමුත් අපේ එහෙම සිදුවන්නේ නැහැ. ඉතින් ඒක තමයි අවාසනාව. වෛද්‍යවරු වැඩ වර්ජනය කළාම ප්‍රශ්න තින්නේ රෝගීන්ටනේ. රෝගී නොවනයට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මුදල් තියෙන අයට පෞද්ගලික රෝහල් වලට යන්න පුළුවන්. අධ්‍යාපනයත් එහෙමයි. අධ්‍යාපනයේ වැඩිම අසාධාරණ වෙන්නේ මේ ආර්ථික වශයෙන් පහළම මට්ටමේ ඉන්න දරුවන්ට. මොකද ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික පාසල් වල අධ්‍යාපනය අඛණ්ඩව සිදු වෙනවා. නමුත් රජයේ පාසල් වල තමයි ඒක නවතින්නේ. ඉතින් ඒක නිසා අපි මෙහිදී මෙන්න මේ කරුණු සියල්ලම බලාගන්න මේ රටේ ජනතාව වෙනුවෙන් නම් මේ ප්‍රශ්නේ කරන්නේ බහුතර ජනතාව ඉන්නේ මේ ආර්ථික වශයෙන් පහළ යටු මට්ටම් වල. අපි ඒ ගැන අවධානය යොමු